ආයුබෝවන් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේකොඩ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය. පුද්ගල ආදායම් බද්ද පහත හෙලීමට අදාළ යෝජනාවක්. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට. චීනය හා ඉන්දියාව අතර නව එකඟතාවක්. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද දිනෙන් අවසන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. අද දිනේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබෙනු අයට තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් ඒවා ලබා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. අද දිනේ නිල ඡන්දන් බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුවෙන් අවසන් කරනවා. අද අවසාන දිනේ ඔබගේ නිවසට ඔබගේ නිල ඡන්දන් පැත් නොලැබෙන තිබුණොත් ඔබට පුළුවන් ඔබට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ නිල ඡන්දන් පැත් ලබා ගන්න. මේ සඳහා මේ නිවාඩු දින තුනෙත් තැපැල් කාර්යාලය සියල්ල විවෘතව කර තියෙනවා. ඒ අනුව ඔබට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය තුන ඔබගේ නිල ඡන්දන් පැත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යම් ලෙසකින් ඔබට නිල ඡන්දන් පැත් ලබා ගැනීමේ හැකියාවක් නොලැබුණහත් කිසිදු ගැටලුවක් නැහැ. ඔබට 21 වෙනිදා ඔබගේ හැඳුනුම්පත රැගෙන ඡන්ද මධ්‍යස්ථාන ගියාන් පස්සේ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ඔබට ඡන්දය සලකුණු කිරීමේ හැකියාව තියෙනවා. මා විශ්වාස කරන ඔබ නිල ඡන්ද රැගෙන යාම වඩාත් පහසු වෙනවා මේ කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහා. ඡන්ද පත්‍රිකාව නැතුව ඒ තමන්ට අයත් ඡන්ද මධ්‍යස්ථානය හොයාගන්න කොහොමද? සුපුරුදු බයි ඡන්ද මධ්‍යස්ථානය මොකද්ද කියලා උන් දන්නවා. එහෙම දන්නේ නැත්නම් අසමේ ග්‍රාම නිලධාරිය හම්බුනාන් පස්සේ ග්‍රාම නිලධාරිය ළඟ තියෙනවා අදාළ විස්තර. ඒක ග්‍රාම නිලධාරියට විමසා ගැනීමට හැකියාව තියෙනවා. දැන් තා සතියේදී මැතිවරණ ජනාධිපතිවරණ කොහොමද සූදානම්? අපි මේ වෙනකොට කරන්න ඕන සියලුම කටයුතු සිදු කර අවසන්. අපි අද දිනේ වෙනකොට අවසන් කළ යුතු සියලුම කාර්යයන් අපේ පාර්ශවයෙන් අපි ඒ සියල්ල සිදු කරලා අවසන් කළා. ඒ නිසා අපි මේ නිශ්චිත දිනවල නිශ්චිත ආකාරයට කටයුතු සැලසුම් කළා. ඒ ආකාරයෙන් ක්‍රියාත්මකව පවතිනවා. මේ වෙනකොට අපි 21 වෙනි දින සහ 22 වෙනි දින ගැන සහ පශ්චාත් මැතිවරණ සමයට අදාළ සතිය තුලත් කොහොමද ආරක්ෂක කටයුතු සිදු කරන්නේ සම්බන්ධයෙන් සියලුම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ඒ වගේම ඊට අමතරව විශේෂ භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග සාකච්ඡා පවත්වලා අවශ්‍ය තීරණ සහ ඒ කටයුතු සම්බන්ධයෙන් සියලුම තීරණ අරන් ඔවුන්ට අවශ්‍ය නියෝග දැනුම් දී ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ඊට අමතරව ගත්තොත් අවසන් දිනේදී කොහොමද මේ ප්‍රතිඵල විකාශය කියන එක සම්බන්ධයෙන් ඊට අදාළව සියලුම මාධ්‍ය ආයතනත් එක්කම සමාජ මාධ්‍ය කරුවන් සහ අනිකුත් සියලුම සම්ප්‍රදායික මාධ්‍ය පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය සමග අවශ්‍ය ආකාරයක කටයුතු සකස් කරලා ඔවුන්ට අදාළ තාක්ෂණික සම්බන්ධතා ලබා දීලා ඒ කටයුතු සියල්ල මෙන්නට අවසන් වෙන්න පවතිනවා. ලංකාවේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49ක ගණන් කිරීම කටයුතු සිදු වෙන පරිසර 49ක 1713ක් වෙච්ච ගණන් කිරීමේ ශාලා මේ පරිසර 49 තුළ පිහිටලා තියෙනවා. විධිමත් ආකාරයෙන් අවසර පත්‍ර ලබාගත් අපේක්ෂකයන්ට සහ ඒ අදාළ පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ නිසි අවසරය ලබාගත් ඔවුන්ට ඡන්ද මධ්‍යස්ථාන ඇතුළුවීමට හැකියාව තියෙනවා. අවසරකින් තොරව ඇතුළුවත් අපිට වහාම සිදෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට උපදෙස් දෙන්න. වාහන ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මාස පළමුවනදා සිට අදියර 3ක් යටතේ මෙම තහනම ඉවත් කිරීමට නියමිතයි. 304 H5 කේතය යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකූලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව 2024 ඔක්තෝබර් පළමුවනදා සිට අදියර 3ක් යටතේ මෙම තහනම ඉවත් කිරීම සිදු වනවා. මෙරට විදේශ විනිමය සංචිතයේ ඇතිවති වූ පීඩනය කළමනාකරණය කිරීම සඳහා පළමුවෙන් 2020 වසරේ මාර්තු මාසයේදී පනවන ලද මෙම තහනම් මගින් ඖෂධ, ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් මෙම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කර තිබුණා. කෙසේ වෙතත් මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති වැඩසටහන යටතේ වර්තමානයේ රට තුළ පවතින ආර්ථික හා
පාරිසරික සාධක සලකා බැලීමෙන් අනතුරුව රජය විසින් මෙම තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 304 HSKT යටතේ වර්ගීකරණය කර තිබෙන මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම අදියර තුනකින් සිදුවනවා. පළමු අදියර පොදු මගී ප්‍රවාහන වාහන, විශේෂ කාර්ය වාහන සහ අනිකුත් යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා 2024 ඔක්තෝබර් පළමු වනදා සිට අවසර දෙනු ලබනවා. දෙවන අදියර වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් භාවිත කරන වාහන ආනයනය සඳහා 2024 දෙසැම්බර් පළමු වනදා සිට අවසර දෙනු ලබනවා. තුන්වන අදියර පුද්ගලික භාවිත මෝටර් වාහන, මෝටර් රථ, වෑන්, ක්‍රීඩා මාදිරිය වාහන ආදී ඇතුළුව ආනයනය සඳහා 2025 පෙබරවාරි පළමු වනදා සිට අවසර ලැබෙනවා. පනවා ඇති තහනම ක්‍රමානුකූලව ඉවත් කිරීම මගින් මෙරට මෝටර් රථ කර්මාන්තය පුනර්ජීවනය කිරීමට මෙන්ම ආර්ථිකය නංවාලීමද අපේක්ෂා කරන අතර මෙමගින් පැරණි වාහන භාවිතය නිසා ඇතිව ඇති ඉන්ධන කාර්යක්ෂමතාව අවම කිරීම සහ නඩත්තු වියදම් ඉහළ යාම පාලනය කිරීම වැනි ගැටලු විසඳීමට උපකාරී වන බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන්. ආනයන සීමා කිරීම දීර්ඝ කිරීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ පැරණි වාහන සමූහයක් ඉතිරි වී පවතින අතර ඉන්ධන කාර්යක්ෂමතාව හේතුවෙන් මාර්ග ආරක්ෂාව සහ ඒ නැතිවන පාරිසරික බලපෑම් පිළිබඳව ගැටලු මතුව තිබෙනවා. වාහන ආනයන සාම්ප්‍රදායිකව ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇති බැවින් නව වාහන ආනයනයට ඉඩ දීමෙන් ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ රජයේ ආදායම වැඩි කිරීමටද අපේක්ෂා කෙරෙනවා. කෙසේ වෙතත් වාහන ආනයනය මෙරට විදේශ විනිමය සංචිත කෙරෙහි බලපෑමක් ඇති කරන බැවින් එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා වාහන ආනයනය සඳහා අමතර තීරුබදු පැනවීම වැනි පියවරද හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම රජයේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්තනය කිරීමද මෙමගින් අරමුණු කර තිබෙනවා. 2029 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ ආනයනය තහනම් කරමින් දැනට භාවිත කරන වාහන විද්‍යුත් වාහන බවට පරිවර්තනය කිරීමද දිරිමත් කෙරෙනු ලබනවා. මෙරට තුළ වසරකට සාමාන්‍යයෙන් 30,087ක් පමණ මාර්ග අනතුරු සිදුවන අතර ඒවා තවදුරටත් අවම කිරීමේ උත්සාහයක් ලෙස රජයේ සිය වාහන ආනයන ප්‍රතිපත්තිවලට ආරක්ෂිත පියවරද ඇතුළත් කර තිබෙනවා. මෙම නව රාම යටතේ මෝටර් රථ ආනයනය නව මාදිලිවලට සීමා වනවා. එනම් නිෂ්පාදනය කර වසර 3කට අඩු මෝටර් රථ සහ ක්‍රීඩා මාදිලියේ වාහන මෙන්ම නිෂ්පාදනය කර වසර 5කට අඩු පොදු ප්‍රවාහන සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන සඳහා මෙම තහනම ඉවත් කරනවා. තවද විශේෂ කාර්යයන් සඳහා සහ ආරක්ෂක කටයුතු සඳහා ආනයනය කරනු ලබන වාහන අවුරුදු 10ක් දක්වා පැරණි විය හැකි. එසේම ආනයනකරුවන් විසින් මෙම වාහන ආනයනය කර දින 90ක් ඇතුළත ලියාපදිංචි කර විකිණීමට අවශ්‍ය වන අතර සිදුවන ප්‍රමාණය සඳහාද දඩ මුදල් අය කරනු ලබනවා. මේ අතර එළඹෙන වසරේ අයවැයෙන් උපයන විට ගෙවීමේ බද්ද අඩු කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රාජ්‍ය අයවැය ලේඛනයේ ප්‍රාථමික ගිණුමේ 2.3%ක අතිරික්තියක් තියෙනවා. ප්‍රයිමරි අකවුන්ට් එකේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟිය 1%ට වඩා වැඩි වෙන්න බෑ. යනාදී වශයෙන් මේ ආර්ථිකය හසුරෝණ නියමයන් ජාත්‍යන්තරයට ගැලපෙන අයුරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ගිවිසුමට අපි ලෝකයේ වෙනත් රටවල් සමග ඇති කරලා තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම් වලටත් ගැලපෙන ආකාරයට ආර්ථිකය ගමන් කළ යුතු දිසා නතිය එහි දක්වලා තියෙනවා. ඒ අනුව තමයි අයවැය හදන්න ඕනේ. දැන් මේවර අයවැය ලේඛනය සකස් කිරීමේ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ආරම්භ කරලා තියෙන විට ඒ සඳහා වියදම් ඇස්තමේන්තු වලට කැබිනට් මණ්ඩලය දැනුම් දීලා තියෙනවා. භාණ්ඩාගාරයට මාසකට රුපියල් 25,000 බැගින් ජීවන වියදම් දීමනාවත් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 24.50 දක්වා වැඩි කිරීමත් ඇතුළත් කරලා රාජ්‍ය සේවකයෙක්ගේ අවම වැටුප රුපියල් 55,000ක් වෙන ලෙස මේ අයවැය ප්‍රතිපාදන ලබා දෙන්නට කියලා කැබිනට් මණ්ඩලය යෝජනා කරලා යවලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට අපහසු අමාරුකම් තියෙන නිසා අද කැබිනට් මණ්ඩලය අයවැය ලේඛනයේ සකසන භාණ්ඩාගාරයට දන්වා යවන්න යෝජනා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව සමග උපයන විට ගෙවීමේ බද්ධ පිළිබඳ රාජ්‍ය සේවකයන්ට සහනයක් දෙන්න, පුද්ගලික අංශයේ සේවකයන්ටයි වෘත්තිකයන්ටයි සියලු දෙනාටම සහනයක් ලබා දෙන්න. මොකද අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 3%. නමුත් පසුගිය කාර්තුවල ආර්ථික වර්ධනය 5% දක්වා ඵලදායකව කාර්යක්ෂමව රට ඉදිරියට ගමන් කරලා තියෙන නිසා එහි ප්‍රතිලාභ රටේ ජනතාවට ලබා දීම සඳහා මේ උපයන විට ගෙවීම බද්ධ අඩු කිරීම පිළිබඳ රජයේ යෝජනාවලියකුත් ඊට පස්සේ ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාවලිය පිළිගන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව රුපියල් 1,50,000ක වැටුප් ආදායමක් ලබන රාජ්‍ය
සේවකයෙක්ගෙන් රුපියල් 3000ක පමණ 2% බද්දක් අය කරනවා. එයින් රුපියල් 500ක් අඩු කරන්න තීරණය කළා තියෙනවා. මාසකට රුපියල් 103ක මාසික ආදායමක් ලබන සේවකයන්ගෙන් දැනට රුපියල් 7000ක පමණ බද්දක් අය වෙනවා. එයින් 3500ක් අඩු කරන්න යෝජනා වෙලා තියෙනවා. මාසකට 450000ක් ආදායම් ලබන සේවකයෙක්ගෙන් 76000ක පමණ බද්දක් අය වෙනවා. එයින් 12500ක් අඩු කරන්න යෝජනා කරනවා. 600000ක් පමණ මාසික ආදායම ලබන කෙනෙක්ගෙන් 120000ක පමණ බද්දක් අය වෙනවා. ඒ 12500 දක්වා අඩු කෙරේ. දැන් එතකොට ඒ තුලින් පුද්ගලික අංශෙත් අවම වැටුප් වැඩිවීමක් තියෙනවා. රාජ්‍ය අංශෙත් අවම වැටුප් වැඩිවීමක් තියෙනවා. උපයන විට ගෙවීම් බදුවල අඩුවීමකුත් තියෙනවා. ඒ ගැළපුවම ඇතුළත් කළා වේලේකනේ සකස් කිරීම කෙරෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සීලු කටයුතු මේ වන විට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව විභාගයේ හෙට පෙරවරු 9:30ට ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාස 15 වෙනි දින පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. 15 වෙනි ඉරු දින පෙරවරු 9:30ට විභාගය ආරම්භ වෙනවා. මේ විභාගය සඳහා අපේක්ෂකයන් 323,879 දෙනෙක් අයදුම් පත්‍ර යොමු කරලා තියෙනවා පාසල් වලින්. මේ විභාගය අපි කවුරුත් දන්නවා බොහොම සංවේදී විභාගයක්, විශේෂයෙන්ම දෙමව්පියන් විශේෂයෙන් අවධානය යොමු කරන විභාගයක්. ඒ නිසා මේ විභාගය පිළිබඳ දැඩි අවධානයක් සමාජයේ ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ විභාගයේ ඇතිවෙන ගැටලුවක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි පියවර ගන්න තියෙනවා. ඒක පියවරක් හැටියට මේ විභාග මධ්‍යස්ථානයේ පිහිටි පරිශ්‍රයට වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයන්ට ඇතුළු වෙන්නට ඉඩක් නැහැ. පාසල් භූමියට ඇතුළු වෙන්න අවසර තියෙන්නේ විභාග කාර්ය මණ්ඩලයට සහ විභාගයේ ලියන මේ පුංචි දරුවන්ට පමණයි. ඊට අමතරව විශේෂ අවසරයක් ලබා දීලා තියෙන අවස්ථාවක මිසක් මොකද අපි සමහර දරුවන් රැගෙන යාමට ඒ දරුවන්ගේ දෙමාපියන්ට අපි අවස්ථාව දීලා තියෙනවා. සමහර දරුවන්ට ඒගොල්ලන්ගේ තිබෙන යම් යම් ගැටලු සහගත තත්වයන් මත ඒ ඇරුණකොට අපි විභාගයේ අධීක්ෂණය කරන නිලධාරීන්ට සහ ඉතාම සීමිත පිරිසකට පමණයි ඒ විභාග තියෙන පරිශ්‍රයට ඇතුළු වීම සඳහා අවසරය ලබා දීලා තියෙන්නේ. එතකොට මේ විභාගයේ මුලින්ම තියෙන්නේ දෙවෙනි පත්‍රය 9:30 සිට 10:45 දක්වා ඒ ප්‍රශ්න පත්‍රයේ පැවැත්වෙන පැයයි විනාඩි 15 කාලයක්. මේ දෙවෙනි පත්‍රයෙන් මැන බලන්නේ 4 වෙනි ශ්‍රේණිය සහ 5 වෙනි ශ්‍රේණියේ මුල් වාර දෙකෙහි විෂය නිර්දේශයේ අන්තර්ගත කරුණු. ඉන් පසුව 10:45 සිට 11:00 කාල දක්වා පැය භාගයක විවේක කාලයක් ලැබෙනවා. හැබැයි මේ විවේක කාලය තුළ අපි මේ දරුවන්ට තමන්ගේ දෙමාපියන් මුණ ගැසෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉන් පසුව පළවෙනි පත්‍රය ආරම්භ වෙන්නේ 11:00 කාලයේ සිට 12:00 කාල දක්වා ඒ පැයක ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන. ඒතර 12:00 කාලට මේ විභාගයේ අවසන් වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන අරමුණු දෙකක් සඳහා තමයි මේ විභාගයේ පැවැත්වෙන්නේ. අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීමත්, ඒකම පහසුකම් සහිත පාසල් වලට මේ දරුවන් ඇතුළු කිරීමට අවස්ථාව ලබා දීමත් කියන කාරණා දෙකට. මේ නිසාම මේ විභාගය ඉතාම තරංකාරී විභාගයක් බවට පත් වෙලා තියෙනවා අද අපේ සමාජයේ. ඒ නිසා මේ දරුවන්ට මේ විභාගයේ ඉතා හොඳින් ලියීම සඳහා අවශ්‍ය ඒ පරිසරය ලබා දෙන්න. මේ අතර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට අනවශ්‍ය පීඩනයක් යෙදීම සුදුසු නොවන බව ළමා හා යෞවන මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පවසනවා. එළමෙන ශිෂ්‍යත්ව විභාගයට නිදහස් මනසින් දරුවන්ට මුහුණ දිය හැකි පරිසරයක් සකසා දීම වැදගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ශිෂ්‍යත්ව විභාගය ඉතාම වැදගත් විභාගයක්. නමුත් ඒකට මුහුණ දෙන්නේ අවුරුදු 10 තවමත් සංවර්ධනය වෙන මොළයක් තියෙන පුංචි දරුවෝ. ඒක හින්දා මේ දරුවන්ට අනවශ්‍ය පීඩනයක් යෙදීම සුදුසු වෙන්නේ නැහැ. ශිෂ්‍යත්ව විභාගයේ වැදගත්ම දේ තමයි එය සමත් වෙනවට වැඩියේ පීඩාකාරී අවස්ථාවකට මුහුණ දීලා පීඩනය දරාගන්න දරුවෝ පුරුදු වෙන එක තමයි විභාගයේ තියෙන වැදගත්ම දේ. අපි අලුත් දේවල් නැත්තම් කලින් කියවලා නැති දේවල් කියවන්න උත්සාහ කරන්න හොඳ නැහැ. අපි අද දවසේ කරන්න ඕනේ උදේවරුවේ සාමාන්‍යයෙන් අපි කලින් බල්ලා තියෙන පොතක් ටික වෙලාවක් කියවන එක. ලොකු පීඩනයක් හිතට යොදන්න නැතුව අමන්ට පුළුවන් උපරිමයෙන් විභාගය කරන්න කියලා දරුවන්ගේ හිත හදන එක තමයි දෙමව්පියෝ කරන්න ඕනේ. විභාගය සමත් වුණත් නැතත් දරුවන්ට යම්කිසි ජයග්‍රහණයක් ලැබුණා කියලා අපි පුංචි තෑග්ගක් නැත්තම් සුබපැතීමක් කරන එක
ඉතාම වැදගත්. විභාග දවසේ උදේ කිසිම අලුත් දෙයක් කරන්න නැතුව තමන්ට පුරුදු පෑන, පැන්සල, රූල, තමන්ගේ පැන්සල් පෙට්ටිය අරගෙන ගිහිල්ලා වෙනදා ඉස්කෝලේ යනවා වගේ ගිහිල්ලා විභාගෙට මුහුණ දෙන එක තමයි කරන්න ඕනේ. එතකොට ඔබ මුලින්ම විභාගෙට යන්න කලින් අම්මලාගෙන් ආශිර්වාදය අරගෙන, තාත්තලාගෙන් ආශිර්වාදය අරගෙන ඔබ විභාගෙට යන්න. විභාගෙට කලින් දවසේ අලුත් දේවල් කියවන්න උත්සාහ කරන්න එපා. ඔබ දන්න දෙයක් ටික වෙලාවක් බලා ගන්න. ගොඩක් රෑ වෙනකන් ඇහැරලා ඉන්න එපා. විශේෂයෙන්ම ඔබ විභාගයට කලින් දවසේ රෑ 9ට කලින් නිින්දට යනවා නම් හොඳයි. මොකද රෑට හොඳ නිින්දක් ලැබුණාම අපේ දිගු කාලීන මතකයේ අවදි වෙලා ඔබට හොඳට විභාගයට මුණ දෙන්න පුළුවන් වෙනවා. විභාග දවසේ උදේ වෙනද වගේම වෙලාවට කලින්ම ඇහැරෙන්න, වෙනද සාමාන්‍ය දිනචර්යාව වගේම වෙනද ඉස්කෝලේ යනවා වගේම පුරුදු පරිදි ඔබ විභාගයට යන්න. විභාගයට යන්න කලින් අවශ්‍ය ලියකියවිලි සහ පැන්සල් පෑන් ඔබ රැගෙන යන්න අමතක කරන්න එපා. ඔබට ප්‍රශ්න පත්‍රය ලැබුණ ගමන්ම හදිසි වෙන්න එපා. ටිකක් දිග හුස්මක් අරගෙන හිත සංසුන් කරගෙන හිමින් සැරේ ප්‍රශ්න පත්‍රයේ සියලුම පිටු තිබෙනවද කියලා බලන්න. ඊට පස්සේ ඔබ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙනකොට ඔබට පහසු ප්‍රශ්නයකින් ඔබට පටන් ගන්න පුළුවන්. හැබැයි හැම පිටුවක්ම ඉවර කරලා ඊළඟ පිටුවට යනකොට ඒ පිටුවේ කරුණු ටික අවසන් කරාද කියලා චුට්ටක් මැන බලන එක හොඳයි. මේ විභාගය දුවලා පුතාලගේ ජීවිතයේ වැදගත් විභාගයක් වුණාට මේක සමත් වීම හෝ අසමත් වීම ජීවිතයේ දිගු කාලීන ජයග්‍රහණයක් හෝ පරාජයක් වෙන්නේ නැහැ. සැබෑ දක්ෂෝ ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙච්ච ගොඩෙත් ඉන්නවා, අසමත් වෙච්ච ගොඩෙත් ඉන්නවා. ඔබ ඔබට පුළුවන් විදියට කරන්න. එතකොට ඔබ විභාගය ඉවර වෙලා ගෙදර ඇවිල්ලා හිත සැහැල්ලුවෙන් ගත කරන්න විභාගෙට ආපු ප්‍රශ්න අම්මලා තාත්තලා එක්ක, ගුරුතුමියක් එක්ක, නැත්නම් යාළුවෙක් එක්ක ආයෙ සාකච්ඡා කරන්න එපා. එහෙම සාකච්ඡා කරොත් ඔබේ හිත රිදිලා නිකං හිතට පීඩනයක් ඇති වෙන එක තමයි වෙන්නේ. අධියර කිහිපයක් යටතේ සිදුවන වාහන ආනයනය ගැන ජනතාව දරන්නේ කුමන මතයක්ද? අද පොයින්ට් තුලින් සුව බැලීම ඒ ගැන. එළබෙන ඔක්තෝබර් පළවෙනිදා සිට අධියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිතා කරන වාහන පළමුවත්, වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහණය කරන වාහන දෙවනුවත්, ඊට අමතරව මෝටර් රථ එළබෙන වසරේ පෙබරවාරි පළවෙනිදා සිටත් ආනයන කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ ගැන මෙරට ජනතාව දරන මතය කුමක් වෙයිද? අද පොයින්ට් තුලින් සොයා බැලීම ඒ ගැන. දැන් මිනිස්සුන්ට සල්ලි දෙන සමට වාහන ගන්න නැතු ඉන්නේ වාහන. එහෙම දෙයක් තියෙනවා, වාහන මිලක් ගියා. ඒ වගේම අපි හිතන ඉස්සරහට වාහන ගෙනවන හොඳයි. වාහන මිල හැබැයි මේක මේ තියෙන මිලත් එක මිනිස්සු ගන්න ඇත්තම මේක නැහැ. මම වාහන මිල අඩු වෙලා ඉනවනම් ගොඩක් මේ හොඳ තත්ත්වෙක තියෙන වාහන අවශ්‍යතාවය තියෙන මිනිස්සු ගොඩක්. මේ නැවැත්වීම සම්බන්ධව බලනකොට ඒක නම් අවුල් කියන්නේ ඉතින් වාහන අමතර කොටස් මිල ඉහළ යනවා. ඒකට තියෙන වාහන නඩත්තු කිරීමේ හැකියාවක් නැහැ. මේ එතකොට ලොකු මේ තියෙන වාහන වලට මේ තියෙන ඉන්වෙස්ට් එක මේ වැඩි වෙනවා. ඒක තමයි වෙන්නේ ලංකාව පුරා තියෙන. ලංකාවේ තියෙන මිලත් එක්ක නම් වාහනයක් ගණ්ඩත් බෑ, නඩත්තු කරන්නත් බෑ. මේ ලොකු ප්‍රශ්න වෙලා තියෙන්නේ ආනයනය කිරීම නේද ආරම්භ කරොත් මිල පහලයි කියලා හිතනවා. ගෙන්නන එක හොඳයි. හොඳයි කියන්නේ අපි නිතරම කියන්නේ වාහන ගෙන්නන්න කියලා. දැන්ට මොකද අවුරුදු 4කට වැඩි කාලයක් මුළුල්ලේ වාහන ආනයනය කරනවා කිව්වට ආනයනය කරන්නේ නැහැ. වාහන සංගම් වලින් සාකච්ඡා කරනවා, නායකත්වත් එක්ක සාකච්ඡා කරනවා, රජයත් එක්ක සාකච්ඡා කරනවා. නමුත් වාහන ගෙන්නන්නේ අපි ගෙනලා තියෙන වාහන මේ වෙනකොට අපි පාවිච්චි කරන ඒවා දැන් කාලේ ඉක්ම වෙලා තියෙන්නේ. අපිට අලුත් වාහනයක් ගන්න ඕනේ. එමුනේ ඒ බලාපොරොත්තු තියා ඉන්නවා. මේ වෙනකොට බදි වැඩි කරලා තියෙනවා. බද්ද වැඩි කරලා තියෙන නිසා පාවිච්චි කරන වාහනේ අධික මිල ගණන් දීලා දැන් පාවිච්චි කරන්න වෙලා තියෙනවා. එහෙනම් අපි කියන්නේ වාහන ආනයන කරන එක බොහොම හොඳයි. හැමදාම මේක කියවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි කියන්නේ වාහන ආනයන කරන්න. ආනයන කරලා විශාල වශයෙන් පොලිමි ඉන්න වාහන ගන්න බලාගෙන මේ වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණයි රජය පසුගිය වර්ෂයේ අය වැලේකනේ මුදල් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරලා නිදහස් කරමින් තිබෙන්නේ. ඒ නිසා අවශ්‍යම 2025 වර්ෂයට අය වැලේකනයක් පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්න අවශ්‍යයි. වාහන ආනයනය සම්බන්ධයෙන් වාහන ආනයනය රටේ ආනයන සීමා කරන්න බෑ. මොකද තරංගකාරී අපනයනාභිමුඛ වෙළඳපොළ ආර්ථිකය. අපනයනේ ඉතරක් ගෝලීයකරණය යටතේ අපේ භාණ්ඩ පිටරට යවන්නත්, පිටරට භාණ්ඩ නොගෙන්වා ඉන්නත් එහෙම කරන්න බෑ. වර්ල්ඩ් ට්‍රේඩ් ඕගනයිසේෂන් කියලා තියෙනවා ලෝක වෙළඳ සංවිධාන. ඒවයේ ආනයන ලිහිල් කරන්න ඕන. අපි ආනයන ලිහිල් කරේ අපිට වාහන ගෙන්නන්න බැරි වුණා. මොකද සංචිත හිඳුන නිසා. දැන් සංචිත වැඩි වෙලා තියෙන නිසා මීට කලින් අවසර දුන්නා. සංචාරක ව්‍යාපාරය සඳහා වෑන්
බස් ලොරි අනාදී දහසක් ගේන අවසර දුන්නානේ. අද කැබිනට් මණ්ඩලයේ තීරණය කළා දැන් ආර්ථිකයේ වර්ධන වේගය පිල්ලට ඇවිල්ලා තියෙන නිසා විදේශ වත්කම් වර්ධනය වෙමින් පවතින නිසා වාහන ආනයනයේ පිළිබඳ තියෙන සීමාවන් ලිහිල් කරන්න අද කැබිනට් මණ්ඩලය තීන්දුව කළා. ඒ අනුව වාහන ආනයනය කරන්න පුළුවන් වෙනවා. තම සාවද්‍ය තොරතුරු ප්‍රමාණය ප්‍රකාශ වෙනවා. එහි මූලික අරමුණ තමයි උතුරේ ජනතාවට තවත් දේශීය පුවත් කිහිපයක් කැටියෙන් දැන්. මුං ඇට සඳහා සහතික මිලක් කඩිනමින් හඳුන්වා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවිර මහතා සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා පත් කර තිබෙනවා. සැප්තැම්බර් මාස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා විසින් මෙම පත්කිරීම සිදු කර තිබෙනවා. වසරේ මුල් මාස 8 තුලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 12,29,245ක ආදායමක් උපයා තිබෙනවා. පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී 128.5ක වර්ධනයක් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද ලෙස රුපියල් මිලියන 6,24,639ක් උපයාගෙන තිබෙනවා. එකතු කළ අගේ මත බද්ද ලෙස ලැබී ඇති ආදායම රුපියල් මිලියන 4,60,863ක් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් උපයාගත් රුපියල් මිලියන 1,22,917ක්ද එම බදු ආදායමට ඇතුළත්. ඊයේ මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 305.77ක් සඳහන් වී තිබෙනවා. එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 296.45ක් ලෙසයි. ඒ සමගින් ශ්‍රද්ධා ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා ටීවී නිවුස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.